අයිබන් සුබ දසනක් වාසනාවන්ත දසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් හත්වෙනි පැය ආරම්භ කරන්න. අද අපේ රටේ දරුවන්ගේ හෙට දවසේ ක්‍රියාත්මක වෙන ක්‍රීඩා කටයුතු කොහොමද සිද්ධ කරන්නේ සහ දරුවන් යළි ක්‍රීඩාවට අන්තර්ග්‍රහණය කරන්න සූදානම් වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමන්ට වෛද්‍ය ලාල් ලේකනායක මහත්මයාට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා දය බණ්ඩාර මහත්මයාටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. ආයුබෝවන් ඔබතුමාට සුබ දැසරක්. අපි මේ සහභාගීත්වය තුළ කොවිඩ් වසංගතයෙන් පස්සේ කොහොමද දරුවන්ගේ ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න ඒ වෙනුවෙන් දරුවන් අනුගත කරන්න සූදානම් වෙන්නේ කොහොමද ඒ සඳහා වන ආරක්ෂිත වැඩපිළිවෙලක් ඔබතුමාලා කටයුතු කරනවද අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඒ සඳහා වන සූදානම් මොකද්ද අනෙක් පැත්තෙන් විදුහල්පතිවරුන්ට මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවද දරුවන්ට දැනුවත් කරලා ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරලා තියෙනවද රටේ හෙට දවසේ ක්‍රීඩාව පිළිබඳවත් අපි ඒ අතරතුර කතා කරන්න සූදානම් මම කැමතියි මේ දය බණ්ඩාරමැතිතුමාලගෙන් කතාව පටන් ගන්න දැන් අපි දැක්ක පහුගිය කාල තුල LPL තරගාවලිය පැවැත්වුණා ඊට පස්සේ අනිකුත් තරගත් පැවැත්වෙනවා යම් යම් මට්ටම්වල මේ වෙනකොට ටෙස්ට් තරගත් ආරම්භ කරලා තියෙනවා ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම හැබැයි තාම පාසල් ඇතුලේ කොළඹින් පිට බස්නාහිර පළාතෙන් පිට පාසල් ආරම්භ කරාට තාම ක්‍රීඩා කටයුතු ආරම්භ කරන අපි දැක්කේ නැහැ අනෙක් පැත්තෙන් ජාතික ක්‍රීඩා උත්සව වලට සූදානමක් අපි දැක්කේ නැහැ මොකද්ද මේ වෙනකොට අභ්‍යන්තර වෙන සාකච්ඡාවේ සම්බන්ධයෙන් මේ කාරණේදී අර ක්‍රීඩා එක් එක් තරඟාවලි ජාතික වශයෙන් පැවැත්වුණත් පාසල් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරද්දී දකින් අපිට කතා කරන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි සමස්ත ශිෂ්‍ය ප්‍රජාව සහභාගී වී යුතුව තිබෙනවා මේ තරඟ හරි ක්‍රීඩාවට අවතීර්ණ වීම සම්බන්ධයෙන් ඒ නිසා එහෙම එවැනි ක්‍රියාදාමයකට අපි යනවා නම් සමස්ත ශිෂ්‍ය පරම්පරාව ගැන හිතලා සමස්ත ශිෂ්‍යයන්ට වෙන වැඩසටහනක් දියත් වෙන්නට ඕනේ. ඉතින් එතනදී පසුගිය වර්ෂයේ දැන් කොවිඩ්-19 තත්ත්වය ඇතිවීමත් සමගම අපි ක්‍රීඩා පවත්වාගෙන යමින් තිබුණා විශේෂයෙන්ම සමස්ත ලංකා ක්‍රීඩා තරඟාවලිය සහ ඒ සමගාමීව පැවැත්වෙන සියලුම ක්‍රියාකාරකම් සහ පාසල් ක්‍රීඩා කණ්ඩායමකින් පැවැත්වෙන තරඟාවලිය සහ ඒගොල්ලන්ගේ ක්‍රීඩාවල්. ඉතින් මේ ක්‍රීඩා කරගෙන යන අතරතුර තමයි අපිට මාර්තු මාසේ 15 පස්සේ මේ තත්ත්වය ඇති වුණේ. ඒත් එක්ක පාසල් වසාදැමුණා. වසාදැමීමත් එක්ක අපිට පාසල් පවත්වාගෙන යන්න බැරි වුණා ක්‍රීඩා සඳහා තහනමක් ආවා මේ තාවකාලිකව නවත්වන්න කියලා. එතනින් පස්සේ අපිට දිගින් දිගටම මේ කාරණේදී ක්‍රීඩා කිරීම. එතනදී ප්‍රශ්නයක් තිබුණා ක්‍රීඩාව ඒ වෙලාවේදී මේ රෝගී තත්ත්වයටත් හොඳ ඖෂධයක්. හැබැයි මේ ක්‍රීඩාවන් පවත්වාගෙන යාමේදී ඒක තනි ව්‍යායාමික වශයෙන් හරි ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් හරි පුද්ගල වශයෙන් වෙන්වෙන්න කරන ක්‍රීඩාවක් නම් මේ කරන්න යන්න පුළුවන්කම තිබුණා. ඉතින් පාසල් වසාදැමුම නිසා ඒක කරන්නත් බෑ. නමුත් අර මම මුලින් කිව්වාගේ පොදුවේ පාසල් පද්ධතියට මාස වෙන නිසා ඒ ක්‍රීඩා විදිහට අපිට පවත්වන්න බැරි අපේ නිවාසාන්තර ක්‍රීඩා තරඟ පවත්වලා අවසන් කළ තිබුණා ඒ වෙන විට. ඊළඟට කොට්ටාස මට්ටම කලාප මට්ටමේ සමහර ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් අපේ කලාපන මට්ටමින් සංඛ්‍යාවක තමයි අවසන් කරන්න හම්බුනේ. අනිත් ඒ වගේ මේක තරඟ පවත්වමින් තියදී තමයි මේ ප්‍රශ්න ඇති වුණේ මාර්තු මාසෙදී. එතනින් පස්සේ අපිට මේ තරඟාවලිය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. අනිත් කාරණේ ප්‍රධානම කාරණයක් තියෙනවා. ඒ විදිහට දැන් පාසල් ක්‍රීඩාවත් එක්ක බැඳිච්ච තරඟාවලිය පැවැත්වෙනවා. ඒ තරඟාවලියේ ලැබෙන සමස්ත ලංකා මට්ටමේ සහතිකය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් විශ්වවිද්‍යාලට ඇතුළත් වීමේදී යම් යකුණු ප්‍රදානයක් කරනවා ලකුණු යම් මට්ටම අඩුවුණොත් එහෙම දරුවෙකුට. ඉතින් ඒ ලකුණු මට්ටම ලැබෙන්නේ ක්‍රීඩාව කරන අයට විතරක් නෙමෙයි. අනෙකුත් සියලුම තරඟවලට සම්බන්ධ ණයට. ඉතින් අපේ ක්‍රීඩාව ගත්තත් අර එක එක ක්‍රීඩාවක් කරන්න පුළුවන් වුණත් අනෙකුත් ක්‍රීඩා කරන්න බැරි වෙනවා කොටසක්. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කන්ටැක්ට් එකිනෙකා සම්බන්ධ වන තරඟවලට අවස්ථාව දුන්නේ නැහැ. ගන්නම බැරි වුණා. ඒ කියන්නේ දැන් අපි රග ක්‍රීඩාව ගත්තොත්, ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත්, වොලිබෝල්, නෙට්බෝල් වගේ ගත්තොත් දැන් මල්ලෝපොර වගේ ගත්තාම ඒවා සම්බන්ධ වෙන වැඩි. ඉතින් මේකත් එක්ක මේ එක කොටසකට තරඟ පැවැත්වුවොත්
ඒ කණ්ඩායමට අසාධාරණයක් වෙනවා. ඒ නිසා මේ අවාසිදායක තත්ත්වයේ මගහැරෙන සියලුම දරුවන්ට ක්‍රීඩා තරඟ සඳහා අපි උනන්දු දෙන්න දුන්නේ නැහැ. කරන්න පුළුවන්කමකුත් නැහැ. දැනට තියෙන තත්ත්වෙත් එක්ක ඔබතුමාලගේ සූදානමක් තියනවාද ඉක්මනින් කලිනමින් මේ තරඟ ආරම්භ කරන්න දරුවන්ට පරිසරය නිර්මාණය කරලා දෙන්න? ඔව්. පැහැදිලිවම අපි එදා ඉඳන්ම උත්සාහ කරා. මේ ක්‍රීඩාව අත්‍යවශ්‍ය කාරණයක් මේ සමාජ ජීවිතයේදී දරුවා අවශ්‍ය කරන සාරික යෝග්‍යතා පවත්වා ගැනීම ඒක සමාජයේම අවස්ථාවයක්. ඉතින් ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම කියන්නට ඕනේ අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් ක්‍රීඩා තරුණ අමාත්‍යංශය ගරු අමාත්‍යතුමත් ලොකු උමනාවක් සහ උනන්දුවක් අපේම පෞද්ගලිකවම දරුවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න එහා බැඳිච්ච අනිකුත් අපේ රාජ්‍ය අමාත්‍යංශවල ගරු අමාත්‍යතුමන්ලා සහ ලේකම්වරු විසිනුත් අපි ඒ සඳහා සාකච්ඡාවට මං හිතන්නේ පහක් හයක් විතර පැවැත්වුවා. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යංශයත් ඇත්ත වශයෙන්ම උනන්දුවක් මේකට ඇතුළත් කරන්නේ කොහොමද කියන කාරණේ තමයි අලත් බැලුවේ. පුළුවන් තරම් මේ අවස්ථාව දෙන්න. නමුත් ඒ දෙන්න ගත්ත හැම අවස්ථාවකම යම් යම් සීමාවන් පනවන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි බැරි වුණේ. නමුත් ඒ සඳහා අපි පසුගිය මාසේ ඒ වගේ මේ මාසේ මුලම ආරම්භයේදීම අපි සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක ගරු ක්‍රීඩා අමාත්‍ය නාම රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම සෞඛ්‍ය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය මාත්‍ය සම්බන්ධ සිවිල් ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවදීත් මේ ක්‍රීඩා පටන් ගන්න එතනින් තමයි අපිට දැන් සුභවාදී සලකුණක් ඇවිල්ලා තියෙනවා ක්‍රීඩා පටන් ගැනීම සඳහා. වෛද්‍ය ලාල් ඒකනායක මැතිතුමනි, දැන් කාලාන්තරයක් තිස්සේ දැන් ඇත්තටම කොවිඩ් ඇවිල්ලා අවුරුද්දකට ආසන කාලයක් තිස්සේ ක්‍රීඩා කරපු දරුවන්ගේ ක්‍රීඩා නැවතිලා තියෙනවා. සමහරවල් අපිට දන කාරණයක් තමයි ක්‍රීඩා කරලා කාලයක් ඒකින් පරිබාහිරව හිටියොත් ඈත්ලා හිටියොත් සමහරලාට ඔවුන්ගේ ශාරීරික ගැටලුත් මතුවෙන්න පුළුවන්. වෛද්‍යමය කාරණා මතුවෙන්න පුළුවන්. එහෙම ප්‍රවණතාවයක් තියෙනවාද? ඒ තියෙනවා නම් ඉක්මනින්ම මේ ක්‍රීඩා කටයුතු පාටන් ගැනීම නැත්නම් ආරම්භ කිරීමේ තියෙන අවශ්‍යතාවය කොහොමද අපි හඳුනාගන්නේ වෛද්‍ය ආයතන විදිහට ඔබතුමාල? ඇත්තටම ඔබතුමා කිව්වා වගේම ළමයි ගෙවල් වලට වෙලා අවුරුද්දක් විතර වෙනවා. ඇත්තටම හිරේ දැම්ම වගේ තමයි. ඉතින් මේ කාලය තුළදී ළමයිට එළියට යන්න බෑ. ඉතින් ශාරීරික ක්‍රියාකාරකම් අවම වෙලා තියෙන්නේ. එතකොට ළමයා නිසගේම ඇත්තටම දැනට තියෙන අධ්‍යාපන තත්ත්වයක් එක්ක අපි දන්න ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවලට ළමයා යොමු කරන එක හොඳ දෙයක්. ඒතරක ළමයාගේ අධ්‍යාපනය පවත්වා ගන්න ඕන. හැබැයි ඉතින් මේකත් එක්කම ළමයා නිරන්තරයෙන් පුරුදු වෙන ලේසියෙන්ම තමන්ගේ කාලය ගෙවා දමන ක්‍රමවේදවලට, එතකොට ටැබ් එකට නැත්තම් ෆෝන් එකට නැත්තම් කම්පියුටරයට මේ ළමයා පුරුදු වෙලා තියෙන්නේ දැන්. එතකොට දැන් මෙතනදී වෙන දේ තමයි ඇත්තටම ළමයෙක්ගේ කායික සහ මානසික වර්ධනයට ශාරීරික ක්‍රියාකාරකම් අත්‍යවශ්‍යයි කියන එක දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන ඊ පෙරදාත් ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ අලුත් නිර්දේශ ඉදිරිපත් කර සාමාන්‍ය අවුරුදු 18කට වඩා අඩු ළමයෙක් වුණාම ඒ ළමයා අනිවාර්යයෙන්ම දවසට පැයක් විගරස් එක්සර්සයිස් ඒ කියන්නේ ගොඩක් මහන්සිලා කරන ව්‍යායාම වලට යෙදෙන්න ඕනේ. එතකොට තමයි මේ ළමයාගේ ඇත්තටම අස්ති වලට පේශි වලට අවශ්‍ය උත්තේජන ලෙවල් ඒ නිවැරදිව විදියට මේ ළමයා වර්ධනය වෙන්නේ. ඉතින් දැන් වෙලා තියෙන්නේ දැන් මේ කාලය තුළදී මේ ලංකාව විතර නෙවෙයි ලෝක හැමතැනම මිනිස් ළමයි ඇත්තටම ගෙදරට කොටු වෙලා එතකොට කායික වර්ධනය අනිවාර්යයෙන්ම අඩපණ වෙන. ඒකත් එක්කම අපි කිව්වා වගේ ඇති මානසිකව ඇත්තටම ඒ ලැබෙන උත්තේජනත් ලැබෙන්නේ නැහැ. ළමයා එක තැනකට එක රාමුවකට කොටු වෙලා ඉන්නේ. මොකද අපි දන්නවා ක්‍රීඩාශීලී ජීවිතයක් තුළින් තමයි අපි ওই අධ්‍යාපනයේදී උනත් අපි කතා කරන විනයක ගරුක භාවය අපි දරා ගැනීමේ හැකියාව ඕ දේවල් ඇත්තටම දිනු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ලැබෙන මේ මානසික ශක්තිය මගින් අපේ දන්නවා අපේ හෝමෝන ශ්‍රාවය වෙනවා. මේ අපිට හිතකර හෝමෝන ශ්‍රාවය වෙන වෙලාවක් තමයි ක්‍රීඩාවේ ලැබෙන සතුට ඒ වගේ ඒ දේවල්. ඉතින් මේවා ලැබෙන්නේ නැති වෙනකොට ළමයාගේ අර අපි කියන මානසික ළමයා අපි ස්ට්‍රෙස් වෙනවා. කියන්නේ ළමයාගේ මානසික අවපාතයකට ලක් වෙන්න පුළුවන්. ඒතර මේ මානසික අවපාතයේ ලක්ෂණ කොහොමද සමාජයට බලපාන්නේ කියලා අද හෙට කියන්න බැරි වෙයි. තව ටික දවසක් ගිහිල්ලා අපිට කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි වෙන්නේ කියලා. මොකද සමාජ විරෝධී කටයුතු වලට පවා ළමයා කොට වෙන්න පුළුවන්. මොකද අපිට අර සමාජ ශීලීභාවය ක්‍රීඩාවෙන් ලැබෙන ක්‍රියාශීලීභාවය අඩුවීම නිසා ඒක නිසා ක්‍රීඩාව අත්‍යවශ්‍යම පටන් ගන්න ඕනේ. ඉතින් ඒ පටන් ගැනීම සඳහා හොඳ ආරම්භයක් දැන් ඇත්තටම දය බණ්ඩාර මැතිතුමා කිව්වා වගේ ගරුනාමල් රාජපක්ෂ මැතිතුමත් සෞඛ්‍ය මැති පවිත්‍රා වන්‍යාරච්චි මැතිනියත්
එවාගේම අධ්‍යාපන අංශයේ නිලධාරියෙක් එක්ක සාකච්ඡා කරලා කොහොම හරි කොතනින් හරි පටන් ගන්න තැනට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ 20 ජනවාරි 20 ඉඳලා ඇත්තටම පාසල තුලේ ක්‍රීඩා කටයුතු විශේෂම ක්‍රීඩා කටයුතු කියලා නෙවෙයි ඇත්තටම මුලින්ම දීලා තියෙන ඇත්තටම ව්‍යායාම කරන්න කියලා අඩුම ගානේ පැය භාගයක්වත් ව්‍යායාම කරන්න කියලා. ඇත්තට අඩුම ගානේ පැය භාගයක් ඇත්තටම ශාරීරික නිරෝගී භාවය රැකගන්න නම් පැයක ව්‍යායාම ළමෙන්ට අත්‍යවශ්‍යයි. දැන් අපි දැකපු කාරණා තමයි මේ දයවණ්ඩාර මත සමහරලාට අපි ඉස්කෝලේ යන කාලේ ශාරීරික සුවතාව වෙනුවෙන් උදේ පාසල පාඩම් ගන්න කලින් තිබුණ යම් කාල සීමාවක්. හැබැයි එතනින් පස්සේ සමහර පාසල්වල ඒක ක්‍රියාත්මක වුණා, සමහර පාසල්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනෙක් එක තමයි ක්‍රීඩා කරන්න වෙනම පීරියඩ් එකක් තිබුණා. විනාඩි 40ක කාලයක්. ඒ වෙනුවෙන් ගුරුවරයෙකුත් තිබුණා. ඒ පහු කාලයක් වෙනකොට සමාජ අවශ්‍යතාවයත් එක්ක, දෙමව්පියන්ගේ අවශ්‍යතාවයත් එක්ක ඒ වෙනුවෙන් වියද පහදම් කරපු අර විනාඩි 40ක කාලයේ ඉගෙන පන්ති කාර්යතුල දරුවා ඉගෙනීම වෙනුවෙන්ම යොදාගෙන තිබුණා. දැන් ඔබතුමාලා සූදානමක් තියෙනවා 8 ශ්‍රේණියේ ඉඳන් මේක ක්‍රීඩා පන්තියක් බවට පත් කරන්න. ක්‍රීඩා සඳහා යොමු වෙන අවස්ථාවට දරුවන් මේ පත් කරන්න. මොකද්ද තියෙන සූදානම? මේ එක කරුණු කීපයක්. අපි එකින් එක ගත්තොත් ශාරීරික සුවතාව වැඩසටහනක් ක්‍රියාත්මක වුණා සහ ක්‍රියාත්මක වෙනවා. ඒක එය අපි චක්‍රලේඛයක් මගින්ම වරින් වර නිකුත් කරලා තියෙනවා මේ ක්‍රියාත්මක කරවන්න. ඒ සඳහා අපි විශේෂ වශයෙන් උපදේශයවලක් තියෙනවා පළාත් කලාප සහ විදුහල් වල විදුහල්පතිවරුන්ටත් ඒ කලාප මට්ටම නිලධාරීන්ටත් ඒ ගැන සොයා බැලීම් කරනවා. අපි නැවත මේ 2020 කියලා මේ වර්ෂයේ මුල නැවත චක්‍රලේඛයක් ගිය වර්ෂයේ මුලදී නිකුත් කළ චක්‍රලේඛයක් මේ කොහොමද ශාරීරික සුවතාව පවත්වා ගැනීම ක්‍රියා කරන්න කියලා පෙරවල්. ඒ චක්‍රලේඛයේ ප්‍රකාරව කොහොමද තියෙන්නේ පටන් ගන්න කියලා? ඒ මේ මුලදී තිබුණු චක්‍රලේඛයෙන් මේ ක්‍රීඩා පෙරවරුවේ විනාඩි 20ක කාලයක් ක්‍රියාකාරකම් යෙදෙන දීලා තිබුණා. ඒක අපි නැවත ඒකම එය නැවත චක්‍රලේඛයක් මගින් නිකුත් කරා. විශේෂයෙන්ම දැන් නව රජයේ පිහිටවීම සමග ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ වැදගත්ම කාරණයක් විදිහට ළමයින්ගේ ශාරීරික නිරෝගීතාවය සඳහා මේ වැඩසටහන කරන කියන එක. ඒ නිසා නැවත එම චක්‍රලේඛයේ සතියේ දින දෙකක් කාලච්ඡේදයක් මේ සඳහා වෙන් කරන්න. එතකොට ඒ කාලච්ඡේද දෙකක් වෙන් කරලා තියෙන සතිය දවස් දෙකකට ඒ දවස් දෙකේ ඒ කාලච්ඡේදය සඳහා දා ගන්න ඕනේ. ඒන් අනිවාර්යයෙන්ම විනාඩි 20ක් ක්‍රියාකාරකම් සඳහා යොදවන්න ඕනේ. ඒතුළු කාලයේ පන්තියෙන් එන්න සඳහා සූදානම් වීම සඳහා. ඒතකොට විනාඩි 20 අනිවාර්යයෙන්ම ක්‍රියාකාරකම් කරන්න ඕනේ කියන එක. ඒක පාසලට දුන්නා. නමුත් ඒත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ආවේ. පාසල වසහත වීම තමයි කාරණේ. එහෙම නැත්නම් අපි ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තිබුණා. සමස්ත පාසල් පද්ධතියේ මේ ක්‍රියාකාරකම් හොඳින් ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා නිලධාරීන් දැනුවත් කළා. වෙනම මම ඒ සඳහා ව්‍යාපෘති නිලධාරීන් පත් කළා. එයාලට මේ ගැන දැනුවත් කළා. සොයා බලලා මේ ක්‍රියාකාරකම් කරන්න. ඒත් එක්කම ප්‍රාථමික පන්තිවලට අපි විශේ෷ වැඩසටහනකුත් ඇතුල් කරලා තියෙනවා. ඒ සඳහා එයාලගේ පන්ති කාමරයේදී එයාගේ විෂය නිර්දේශයටම ඇතුළත් කළා. පළවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා. ඒ නිසා ඒක මගහැරෙන්නම නැහැ. ඒ පන්තියේ එයාගේ එදිනෙදා දවසින් දවස කරන්න ඕන ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ අද දවසට කරන්න ඕන ක්‍රියාකාරකම නෙමෙයි හෙට තියෙන්නේ. අනිත් දර තියෙන. ඒ නිසා මේ ළමයි අර ඒකාකාරීව මේ ක්‍රීඩාවක දිගින් දිගටම කරන්න ගියොත් එපා වෙන ගතිය ඒක ඇති වෙන්නේ නැහැ. ඒ දරුවන්ට දිනපතා කරන්න ඕනේ ක්‍රීඩාවන් හඳුන්වලා දීලා තියෙනවා. එය දෙවන ශ්‍රේණියට වෙනමම 7-3 ශ්‍රේණියට වෙනවා. මේ විදිහට 5-3 ශ්‍රේණිය දක්වා 6 ඉඳලා 7 ශ්‍රේණිය දක්වා 13 ශ්‍රේණිය දක්වාත් පොදු සාරක සුවතාවට සරන් සහ සාරක යෝග්‍යතාව සම්බන්ධයෙන් තිරවලතරණ සකස් කරන ක්‍රියාත්මකයෙන් පවතිනවා. මට මොහොතකට අවසරදෙන්න අපේ ඉදිරිින් පස්සේ අර ක්‍රීඩා පාසල් ආරම්භ කිරීම අටවස් ශ්‍රේණිය දක්වා කතා පටන් ගමු. මට ඊට කලින් වෛද්‍ය ලාලේඛනායක මැතිතුමන් දැන් සමහර වෙලාවට මෙතුමා සඳහන් කරපු විදිහට දරුවන්ට ක්‍රීඩා කටයුතු සඳහා යොමු වීමට වෙන අවශ්‍යතාවය වෙනුවෙන් කාලච්ඡේද නිර්මාණය කරලා තියෙනවා. හැබැයි පහුගිය කාල සීමාව තුළ නිවාසාන්තර ක්‍රීඩාවලදී දරුවන් අර දුවන තරග දාවන තරග සඳහා යොමු වෙනකොට සමහර වෙලාවට ජීවිත අහිමි වෙච්ච අවස්ථාවන් අපි දැක්කා. ඊට පස්සේ ඔබතුමා නිර්දේශයක් අරගෙන එනවා නෑ තරග පටන් ගන්න කලින් දරුවන්ගේ සෞඛ්‍ය අනිවාර්යම මැන බලන්න ඕන වෛද්‍යවරයෙක්ගේ සහභාගිත්වය තුළ ඒ කටයුතු සිද්ධ කරන්න ඕන කියලා. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ දරුවන් ඒ සඳහා යොමු වෙන්නෙම නැහැ. ක්‍රීඩාවක් සඳහා යොමු වෙන්නෙම නැහැ. ගොඩක් වෙලාවට ඔබතුමා සඳහන් කරා වගේ ගෙදර ඉඳන් මනස මෙහෙවන කාර්යයක් විතරයි කරන්නේ, කය මෙහෙවන කාර්යයක් කරන්නේ නැහැ. දැන් අලුතෙන් තරග පටන් ගත්තොත්, නිවාසාන්තර තරග ටික පටන් ගත්තොත්, සමස්ත ලංකා තරග ටික පටන් ගත්තොත් දරුවන් ඒ තරග සඳහා යොමු කිරීමේ හැකියාවක් තියනවද? අවධානමක් නැද්ද?
ඇත්තටම හැකියාවක් තියෙන. මොකද අපි කොහොම හරි මේ ක්‍රීඩාව සහ ව්‍යායාම කටයුතු පටන් ගන්න ඕනේ. ඒවට කිසිම බාධාවක් තියාගන්න අවශ්‍ය නැහැ. මොකද ඔබතුමා කිව්වා වගේම අපි දැක්කා අද විශේෂම 2013 වසරේ තමයි අවසන සිද්ධි කීපයක් සිද්ධ වුණේ. ඇත්තටම දරුවන්ගේ මරණ කීපයක් වුණා. ඒකට විවිධ හේතු කාරණා බලපෑවා. විශේෂයෙන්ම පුහුණුවකින් තොරව තරංගවල එදීම තමයි ප්‍රධාන වශයෙන් බලපාපු කාරණේ. ඉතින් ඒක නිසා අපි වෛද්‍ය පරීක්ෂණයක් වගේම ක්‍රීඩා පුහුණුව අත්‍යවශ්‍ය දෙයක් විදිහට අපි ළමයින්ට නිර්දේශ කරා. ඒ අනුව යම් ප්‍රමාණයක අවධානය අඩු කරගන්න තමයි කටයුතු කරේ. මෙතනදී ඇත්තටම කාලයක් තිස්සේ ළමයි ගෙදර තමයි හිටියේ. ඒත් ඇත්තටම අපි දැනට දීපු නිර්දේශ අනුව එක පාඩම ක්‍රීඩා තරඟ පටන් ගන්න කියලා ඇත්තටම නිර්දේශ දැනට දීලා නැහැ. ඒ නිසා අපි ක්‍රමානුකූලව අපේ රට තුළ ක්‍රීඩා පටන් ගැනීම අත්‍යවශ්‍ය දෙයක් විදිහට තියෙනවා. එතකොට පියවරෙන් පියවරට අපේ ක්‍රීඩාව පටන් ගන්නවා. මොකද අපි අපේ රට තුල ගත්තත් සමහර ප්‍රදේශ දැන් බස්නාහිර පළාත ගත්තම වැඩි අවධානමක් තියෙන පළාතක් විදිහට සඳහන් කරනවා. එතකොට සමහර වෙලාවට රටේ යම් තැනක් තියෙන පුළුවන් අඩු අවධානම් තියෙන තත්ත්වයක්. ඉතින් මෙන්න මේ අවධානම් තත්ත්වයන් සැලකිල්ලට අරගෙන ඇත්තටම ක්‍රීඩා වෛද්‍යයතනත් පියවරින් පියවර ක්‍රීඩා පටන් ගන්න ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ලොක්ඩවුන් ඒරියාක් අපිට කොහෙවත් පිටරේ යන්න බැරි නම් ඇදිරි නීතිය තියෙනවා නම් ඒ වගේ වෙලාවට අපි ළමයින්ට නිර්දේශ කරලා තනි තනිව තමන්ගේ ක්‍රීඩා පටන් ගන්න තමන්ගේ පුහුණුකරුගේ අවසරය ඇතිව ඊට පස්සේ අපි ලොක්ඩවුන් එක අයින් කරාට පස්සේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩකයන් කීප දෙනෙක් පුහුණුකරුවත් එක්ක සෞඛ්‍ය ආරක්ෂිත පුහුණුවීම් කරගෙන යන්නේ. ඊට පස්සේ ඊළඟ අධීරයේදී ක්‍රීඩා කණ්ඩායමක් විශේෂම ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනෙක් ඊට පස්සේ පුහුණුකරුවෙක් එක්ක පවත්වගෙන යන්නේ. ඊළඟ අවස්ථාවේදී ඇත්තටම නියවාසික පුහුණුවීම් ඊළඟ අවස්ථාවේ තරඟවලට යන්නේ. මෙහෙම ගියේ නැතෝ තින් අන්තරම අපේ එක වෙලාවක අපේ රටේ ක්‍රීඩාව කඩා වැටෙන මොකද අපි ක්‍රීඩා නොකර ඉන්නකොට ලෝකයේ ක්‍රීඩාව යනවා. ඔලිම්පික් තරම මේ අවුරුද්දේ කොහොම හරි පවත්තයි. ඉතින් අපේ රටේ විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ක්‍රීඩා පටන් ගන්න තත්ින් අනාගතයේ අපිට අලුතින්ම පටන් ගන්නකොට අපිට පස්සෙන් දුවන්න තමයි වෙන්නේ. ඒක නිසා අපි ක්‍රීඩාව එක පැත්තකින් ක්‍රීඩාව අනිත් පැත්තෙන් ළමයින්ගේ නිරෝගී සෞඛ්‍ය ගැන අපි හිතන්න එපා. ඉතින් ඒක නිසා නිරෝගී වර්ධනයට අවශ්‍ය උත්තේජනය කොහෙන් හරි ලැබෙන්න ඕනේ. ඒක නිසා අපි කරන්න ඕනේ. ඒ කරන අතරතුරදී අපිට පුළුවන් ඔය වෛද්‍ය පරීක්ෂණ කරන්න. ඒතර සෞඛ්‍ය පරීක්ෂණ කරන්න. එතකොට ළමයින්ගේ තියෙන ශරීරයේ මොන හරි අසනීප තත්ත්වයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඒක අපි ඒ දේවල් කරන අතරතුරයිත් කරන්න ඕනේ. මොකද කිසිම අපි අර බාධකයක් දාන්න හොඳ නැහැ ක්‍රීඩා පටන් ගැනීමෙදි. හොඳයි. කියන්නේ මේක සමබරව සිද්ධ කරගෙන යා යුතු කාරණයක් විදිහට තමයි වෛද්‍යතුම සඳහන් කරන්නේ. කියන්නේ දරුවන්ගේ සෞඛ්‍ය යහපත් කරන්න නම් ක්‍රීඩාවට අනිවාර්යයෙන්ම අනුගත වෙන්න ඕන. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් මත පදනම් වෙලා මේවා ආරම්භ කරන්න ඕන කියන යෝජනාව කරන්නේ. දැන් ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපනය තුළ යළි පෙරලියක් ඇති කරන්න 8 ශ්‍රේණියේ ඉඳන් ක්‍රීඩා පාසල් ආරම්භ කරන සූදානම්ක් තියෙනවා සහ 8 ශ්‍රේණියේ ඉඳන් දරුවන් ක්‍රීඩාවට අනුගත කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. මේක කොහොමද සිද්ධ කරන්න සූදානම් වෙන්නේ සහ මේක දරුවට කොහොමද බලපාන්නේ, අනෙක් පැත්තේ අධ්‍යාපන ශිෂ්‍යයට කොහොමද බලපාන්නේ කියලා අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ. අපි දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ක්‍රීඩාවේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් අධ්‍යාපන ශිෂ්‍යය තුළ මේ සිද්ධ වෙන පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කරන්නේ දයා බණ්ඩාරපැතුමනි. දැන් අර 8 ශ්‍රේණියේ ඉඳන් දරුවන් ක්‍රීඩාවට අනුගත කිරීමේ කටයුත්ත වෙනුවෙන් යළි යෝජනාවන් සකස් කරනවා. ඒක ක්‍රියාත්මක තලයට අරගෙන ඇවිල්ලා තිබුණා. ඒ තුරුම මේ කොවිඩ් වසංගතය ආවේ. දැන් මොකද්ද ඔබතුමලා අරගෙන තියෙන්නේ? මම ඔබේ ප්‍රශ්නෙට ඉස්සෙල්ල කියපු කාරණේ සම්බන්ධයෙන් නම් පොඩ්ඩක් නැවත මතක් කිරීමක් කරන්නම්. මේ ඉස්සෙල්ල මගේ මුලින් අහපු කාරණේ පාසල් පද්ධතියේ ක්‍රියාත්මක වන මේ වැඩසටහන් තියෙනවද කියන එක මම එහෙම තියෙනවා. ඊළඟ කාරණේ තමයි දෙමෝපියෝ මේකට සම්බන්ධ වෙන ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඇත්ත වශයෙන්ම දෙමෝපියෝ මේ තරංකාරී අධ්‍යාපන රටාවත් එක්ක ඒගොල්ලෝ හිතනවා මේ දරුවට ඒ 10ක් ගන්න එක ඒ 3ක් ගන්න එක තමයි ප්‍රශ්නේ කියලා. ශිෂ්‍යත්ව පන්තියේ ඉඳලා තුන්වන ශ්‍රේණියේ ඉඳලා මේ තරංකාරී රටාවත් එක්ක දුවන හැල්මේ දුවන නිසා මේ ළමයි සහභාගී වෙනවා හරි අඩුයි. සහභාගී කරනවා. හැබැයි එතනදී තව ප්‍රශ්නයක් මතු වෙනවා. දැන් ඔබතුමාගේ කියන කාරණාවත් එක්ක දැන් දෙමව්පියන් ඒ 10ක් බලාපොරොත්තු වෙන දරුවට යම් නිශ්චිත අනාගතයක් ඒ තුල නිර්මාණය වෙනවා කියලා. හැබැයි ක්‍රීඩාවට ගියපුවාම දරුවගේ අනාගතය කොතනද නවතින්නේ? ඔව් ඒක තමයි. ඒ නිසා තමයි මේක මේ සම්බන්ධ කරන්න ගියේ. ඒ නිසා මේ මෙහෙම ආකල්පමය වශයෙන් එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා දරුවට
ක්‍රීඩාව පැත්තෙන් කොහොමද යන්නේ කියන එක මේ අපි අලුත් වැඩසටහනත් එක්ක සූදානම් කරලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි චක්‍රලේඛයක් අපි නිකුත් කරලා තියෙනවා. අර සාරිය සුවතා වැඩසටහන් කරනවට අමතරව සෑම දරුවෙක්ම ක්‍රීඩා දෙකක ඉඳෙන්නට ඕනේ කියන එක. ක්‍රීඩාවන් දෙකක් ළමෙක් කරන්නට ඕනේ. ඒකත් දැනටමත් ක්‍රියාත්මක කරන පද්ධතියේ අපි ඒ සඳහා සොයා බැලීම් කරනවා. නමුත් අර අපි කියන ඒ 10 සහ ඒ 3ට මේ සම්බන්ධ වෙන්නේ නැති වුණාම දරුවන්ට ඒක වටිනාකමක් නැහැ. දැන් ඔබතුමා ලෝ අනිවාර්යම ක්‍රීඩා දෙකකට සම්බන්ධ වෙනුනු කියන තීරණේ අරගෙන දැන් සමහර චෙස් වගේ ක්‍රීඩාවක් ගත්තොත් ඒ දරුවා මනස ක්‍රියාත්මක කර තමයි ක්‍රීඩාව කරන්නේ. ඒ වගේම තව ක්‍රීඩාවකට වෙන්න ඕන නැත්නම් වෙනස් ආකාරයක ක්‍රීඩා දෙකකට යොදන්න ඕන කියලා ඔබතුමා චක්‍රලේක මගින් දැන් ඔතන ප්‍රශ්නයක් ඕ. අත්ත වශයෙන් මේක තියෙන්නේ විශේෂ සමගාමී ක්‍රියාකාරකම් දෙකක් කියලා. එතකොට විශේෂ සමගාමී ක්‍රීඩාවක් සහ ඒක අපේ වෛද්‍ය ලාලේකනායක මහත්මයා කිව්වා වගේ මෙතුමාගේ අර ශාරීරිකව දරුවට අවශ්‍ය කරන වර්ධනයට අවශ්‍ය කරන ඒ ශාරීරික යෝග්‍යතාව සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරකමක් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟට එයා විශේෂ සමගාමී ක්‍රියාකාරකමක තව යෙදෙන්නට පුළුවන්. එතන ඒ සඳහා සම්මිස් සමාගමක වෙන්න පුළුවන්. අර චෙස් කරම් වගේ ක්‍රීඩාවක වෙන්න පුළුවන්. තවත් ඊට අමතර මේ වගේ කැඩටින් ස්කවුට් සෙන් ජෝන් රෙඩ් ක්‍රොස් වගේ සෞඛ්‍ය දාන වගේ වැඩසටහනක් වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාකාර ඒවත් ශාරීරික යෝග්‍යතාව සඳහා සහභාගී වෙන ක්‍රියාකාරකම්. මෙහෙම නොවන එකක් වුණත් කමක් නැහැ. ඒකත් එක්ක ශාරීරික යෝග්‍යතාවය සඳහා බලපාන ක්‍රීඩාවකටත් අවතීර්ණ වෙන්න ඕනේ. එහෙම තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඊට ලැබෙන ලකුණු ප්‍රමාණය. නමුත් ළමයා දන්නේ නැති සමාජගත වෙන දෙමව්පියෝ දන්නේ නැති කාරණයක් තියෙනවා. ළමයා සමාජගත වුණාම එයාට රැකියා අවස්ථාවකදී හරි එහෙම සමාජ ජීවිතයේදී හරි රැකියාවක් නැතුව ගෙදර හිටියත් එයා සාමාන්‍ය සමාජ ජීවිතයත් ඒ දරුවා ඉස්සරහින් ඉන්නවා. ඒ ප්‍රතිඵලය ගන්නවා. ඒ කියන්නේ විශේෂ සමගාමී ක්‍රියාකාරකමක ක්‍රීඩාවක යෙදෙන දරුවට ඒ වටිනාකම සමාජයේදී ලැබෙනවා. හැබැයි අර විභාගයට ලකුණක් ලැබෙන්නේ නැති නිසා දරුවෝ දෙමව්පියෝ මේ සඳහා දරුවට විශ්වවිද්‍යාලයට සමත් වුණොත් තමයි ඔබතුමාලා සමස්ත ලංකාවේ තරග සඳහා ඉදිරිපත් වෙච්ච මේ සහතික වලට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී තමයි ලකුණක් ලබා දෙන්නේ. දැන් බොහෝ වෙලාවට දෙමව්පිය උත්සාහ කරන්නේ ওই ලකුණු අරගෙන විශ්වවිද්‍යාලයට යන්න නෙවෙයි. බොහෝ වෙලාවට දෙමව්පිය උත්සාහ කරන්නේ කඩේම දෙකම පාස් වෙලා ඒ ලකුණු මට්ටමින් විශ්වවිද්‍යාලයට යන. ඔබතුමාලා වෙනසක් කරන්න සූදානම් නැද්ද? එතෙන් යන කලින් දරුවා ක්‍රීඩාවට අනුගත කරන්න ඕන වෙන්නේ පොඩි කාල සීමාව තුල ඉඳන් නම් නැත්නම් 6 7 8 පද්ධති වල තුල ඉඳන් නම් දෙමව්පියනුත් ඒ සඳහා නැඹුරු කරන්න සාමාන්‍ය පෙළ විභාගයට උසස් පෙළ විභාගයට ලකුණක් ලැබෙන විදිහකට ඔබතුමාගේ චක්‍රලේක හරි ක්‍රමවේදයෙන් හරි වෙනස් කරන්න සූදානමක් නැද්ද? එකක් තමයි අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රියාත්මක 2023 ඉඳලා ඒ ක්‍රියාත්මක වීමේදී සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය ලොකු වෙනස්කමකට භාජනය වෙනවා. එතන සියලුම දරුවන් දැනට තියෙන්නේ සාමාන්‍ය පෙළට 10 11 ශ්‍රේණිවල තෝරා ගැනීමේ කාණ්ඩ විෂයක් විතර තමයි තියෙන්නේ. ඔව්. මේ නිසා සමස්ත ශිෂ්‍ය සංගහණයෙන් ඉතාම සුළු සංඛ්‍යාවක් තමයි විෂය තෝරාගන්නේ. මොකද තෝරගන්න පුළුවන් විෂයන් තුනයිනේ. ඒ නිසා ඒ අනිත් විෂයන් වල තේරුනොත් මෙයාට බෑ. අනිත් එක ඒ කාණ්ඩේ මෙයා වෙන විෂයක් තෝරාගත්තොත් මේ විෂය කරන්න බෑ. ඒ නිසා මේ දරුවෝ කැමති නමුත් කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ ප්‍රසංස්කරණ යෝජනා කරලා තියෙනවා. යෝජනා වල දැනට සකස් තවමත් මේ සකස් කරමින් පවතින්නේ. ඒ මූලික තීරණ කරන් තියෙනවා සියලුම ශිෂ්‍ය ගහනේ සියලුම ශිෂ්‍යයින් මේ විෂය කරන්න ඕනේ කියලා. අනිවාර්ය විෂයක් කරන්න. අනිවාර්ය විෂයක් කරන්න. ඒක කරන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක හිතානේ තව ටික දවසකින් අපිට ප්‍රසංස්කරණත් එක්ක ක්‍රියාත්මක වෙනවා. එතනදී මම හිතනවා මේ ප්‍රශ්නෙට ලොකු සිඳුමක් ලැබෙනවා. ඒත් එක්කම තව අපි වැඩසටහනක් සකස් කරගෙන යනවා මේ දරුවාට තමන්ගේ ප්‍රගති වාර්තාවේදී ලකුණු ප්‍රදානය කිරීමක් සම්බන්ධයෙන් විෂයක් විදිහට තමන්ගේ විෂයන් කීපයක් ගන්නවා වගේ මේ විෂයරත් කොහොමද දෙන්නේ කියන. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විභාග කොමසාරිස් ජෙනරාල් තුමත් එක්ක සාකච්ඡා කරා අපිට ක්‍රීඩා සෞඛ්‍ය ක්‍රීඩා ශාරීරික අධ්‍යාපන විෂයයේ දෙන ලකුණු ප්‍රමාණය කොහොමද ප්‍රායෝගික ලකුණක් බවට පත් කරලා දෙන ක්‍රමවේදයකට යන්න එතුමත් ඉතාම සුබවාදී තනක එතන ඉන්නේ. එතුමාකට බොහොමත්ම කැමති. ඒ සඳහා අපි දැන්ටමත් සකස් කරගෙන යන වර්තරණක්. ඒ නිසා සාරික යෝගිතාවට බලන්න. ඊළඟට ඔබතුම ඉස්සෙල්ලා ඇහුවා මේකට සම්බන්ධ කාරණයක්. ඉස්සර ඉගෙනුවා පන්ති කාමරේ දැන් අපිට ක්‍රීඩා කරන්න පීරියඩ් එකක් නැහැ කියලා. දැනුත් තියෙනවා. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සෞඛ්‍ය හා සාරික අධ්‍යාපනයේ සම්බන්ධ වීමත් එක්ක. ඒ කියන්නේ සෞඛ්‍ය අපි අපේ කාලේ අපි NCG කරපු අය ඒ කාලේ අපි සෞඛ්‍ය වෙනම තිබුණේ සාරික අධ්‍යාපන ක්‍රීඩා වෙනම තිබුණේ. මේ නිසා විෂයන් දෙකක් විතර දෙකම කරගත්තා. දැන් මේ දෙක එක විෂයක් විතර තියෙන නිසා කාණ්ඩ විෂය තියෙනවා. මේක කාලෙන් ටික සංවර්ධන මේ සෞඛ්‍ය කියන කොටසට බර වැඩි වෙලා. ඒ කියන්නේ සෞඛ්‍ය උගන්වනවා ක්‍රීඩා කරන්න ඕන නම් පිටනේ යන්න කියලා කියනවා. එච්චරයි. ඒක එකක්. දෙවෙනි ඊළඟට ඒක තියෙන බලපතන කාරණේ තමයි මේ එක විෂයක් නිසා එකම ගුරුවරයනේ විෂයන් දෙකම කරන්නේ. ඒතර එයා ඒ ගුරුවරයාට පන්ති කාලසටහනේ පීරියඩ් 28ක් 30ක් ලැබෙනවා මාස සතියකට.
ඒ පීරියඩ් 28 දේ සමහර සම්පූර්ණ කාල ඡේදෙ මැදින වැඩ කරනවා පීරියඩ් 20 දවස් පහම. ඒතර මේ වැඩ කරනකොට යාට පන්ති වලට යන්න වෙන සෞඛ්‍ය විෂය උගන්වන්න. ඒතර ශාරීරික අධ්‍යාපන කරන් පිටරේට යන්න වෙනවා. නිවාසාන්තර ක්‍රීඩා තරඟ කරද්දී හුදකලාව කරන්න බෑ. ඒතකොට අපි අනෙකුත් සහෝදර පාසල් වලින් උදව් ගන්නවා. ඒ පාසල් වල ක්‍රීඩා ගුරුවරුන්ගේ. එයාලා අපිට එනවා වගේම මෙහි ඉන්න ගුරුවරයත් ඒවට උදව් කරන්න ඕනේ. ඊළඟට කොට්ටාස තරඟ තියෙනවා. කලාප තරඟ, පළාත් තරඟ මේවා දින ගණනක් පැවැත්වෙන තරඟ. තරඟ සහ මේ එම ක්‍රීඩා ක්‍රියාකාරකම්. එම ක්‍රියාකාරකම් වලට ශාරීරික අධ්‍යාපන ගුරුවරයා යෙදුනම එයාට සෞඛ්‍ය පාඩම කරන්න බැරි වෙනවා. මේ නිසා මේ ප්‍රශ්නේ අන්තිම අවසානයේදී උනේ මේ ගුරුවරු බොහෝ දුරට සෞඛ්‍ය පාඩම ටීර වෙලා පන්ති කාමරයට යන්න ගිහිල්ලා පිට්ටනිය හිස්සුන එක තමයි උනේ. ඒක හුදකලා වෙලා ළමයි පිට්ටනියට එන්නේ නැති තැනකට ළඟා වෙලා තියෙනවා. අනිත් විවේක කාලය දැන් ගත්තාම වුණත් එයාට පිට්ටනියට එන්න වෙලාවක් නැහැ. කෑම කාලේ වුණාම වෙලා ඉවරයි. ලොකු දෙයක් අපිට අලුත් දර්ශනයක් තියෙනවා. අපි හරිම සතුටු ඉතාම සුබවාදී තැනක ඉන්නවා. අපේ ක්‍රීඩා මාත්‍ය ගරු නාම රාජපක්ෂ තමයි ඉතාමත්ම ඉහළ මට්ටමේ දර්ශනයක් තියෙනවා ක්‍රීඩාව සම්බන්ධයෙන්. එතුමා යෝජනාවක් මේ මෑතක මේ සති දෙක තුනකට ඉස්සෙල්ලත් කරලා තිබුණා. විවේක කාලේ කොහොමද වැඩ කරන්නේ? අපිට උපදෙස් දීලා තියෙනවා දැන් ඒකට සකස් කරන්න කියලා. එක කාල ඡේදයකින් විනාඩි දෙක බැගින් අරගෙන මේ විවේක කාලේ වැඩ කරන්න. මොකද ළමයි නැත්තම් කෑම කන්න වෙලාව ඉවරයි. එයාට යන්න බෑ කියලා. ඉතින් ඇත්ත ළමයි මොනවා හරි ශාරීරික ක්‍රියාකාරක වේදෙන්න තියෙනවා කියන එක. ඊළඟට ඔබතුමා අහුවා මේ මම ඒකත් තේත් එකම කියනවා ක්‍රීඩා අටවන ශ්‍රේණියේ ප්‍රශ්නයක්. අටවන ශ්‍රේණියේදී ක්‍රීඩාව සමස්ත පාසල පටන් ගන්නවා කියලා නෑ. සාමාන්‍යයෙන් දරුවෙක් අපි ක්‍රීඩාවකට යොමු කරන්න සුසු වයස 8 වගේ තමයි අපි එයා තෝරා ගැනීම කරන්නේ හත්වන ශ්‍රේණියකදී. ඒ තෝරාගත් ක්‍රීඩා පාසල් 30ක් දැනට ක්‍රියාත්මක කරන පද්ධතියේ මුලින් තිබුණේ 26ක්. ඒකේ ජාතික පාසල් 23කුත් පළාත් පාසල් 3කුත් තිබුණා 26ක්. එය නව ක්‍රීඩා මාත්‍යතුමා යටතේ අපේ අධ්‍යාපන ගරු අමාත්‍යතුමා යටතේ මේ සාකච්ඡාවක් කරා අපි 8 වන මාසයේ පසුගිය වර්ෂයේ. ඒ අනුව මේ ක්‍රීඩා පාසල් සංඛ්‍යාව 30 දක්වා වර්ධනය වුණා. ඒ වර්ධන වීම අනුව ඒ ක්‍රීඩා පාසල් 30 සංවර්ධනය කරමින් යනවා. ඒ පාසල් වලට තමයි ඒක වෙනම අපි කතා කරන කාරණේ. ඒකට ගොඩාක් පහසුකම් සපයලා තියෙනවා. දරුවන්ගේ ශිෂ්‍යත්ව දීමනාව සම්බන්ධයෙන්, ඒගොල්ලන්ගේ කාර්ය මණ්ඩල සම්බන්ධයෙන්, නිවාසිකාර පහසුකම්, ළමයාට ඉගැන්වීම සඳහා පුහුණුකරුවන්, යටිතල පහසුකම්, ක්‍රීඩා පිටි සකස් කිරීම සියල්ල දැන්ට කරගෙන යනවා. මේ වෙනකොට ක්‍රීඩා පාසල් 5ක් සම්පූර්ණ කළා. මේ අවුරුද්දේ මේ ජනවාරි 31 නියමිතයි ආපසු අපිට බාර දෙන්න. යුද හමුදාව සහ නාවික හමුදාව, ගුවන් හමුදාව එකතු වෙලා ඒගොල්ලන්ගේ සහයෙන් තමයි ක්‍රීඩා සංවර්ධනය වෙන්නේ. ඒ සඳහා යටිතල පහසුකම් අමාත්‍ය ග්‍රාමීය සහ ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ප්‍රතිපාදන සපයනවා. අධ්‍යාපන අමාත්‍යංශයට අයත් කාන්තාකට ළමා සහ පාසල් පහසුකම් යටිතල පහසුකම් සපීමේ රාජ්‍ය අමාත්‍යංශයෙන් කොටසක් මුදල් සපයනවා. ඒ නිසා මේ අධ්‍යාපන අමාත්‍යංශය, ක්‍රීඩා අමාත්‍යංශය, රාජ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව ලොකු වැඩසටහනක් ක්‍රීඩා සංවර්ධනයට යනවා. ඒතර ඒ ක්‍රීඩා පාසලට දරුවෝ බඳවා ගන්නෙ හත්වන ශ්‍රේණියේ 3 වන වාරයේදී තමයි අපි ඉල්ලුම්පත් කරනවන්නේ. ඒ කැඳවීම අනුව 8 වන ශ්‍රේණියේදී දරුවෝ බඳවා ගන්න. මේ වෙනකොට පුවත්පත් දැන්වීමක් අපි පළ කරලා තියෙනවා. ඒකේ අවසාන දිනේ වෙන්නේ ජනවාරි මාසයේ 22 වෙනිදා. 22 වෙනිදාට ඒ පාසල් 30ට ළමයින්ට ඉල්ලුම්පත් කරනවන්න පුළුවන්. ඒ කැඳවීම අනුව ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව අපි වැඩසටහන කරලා තියෙනවා. කොහොමද මේ ළමයි තෝරාගන්නේ? ඔව් දැන් ඒ තෝරා ඔබතුමා දැන් කැඳවීමක් කරලා තියෙනවා නම් මේ අයදුම් පත්‍ර දැන් ඒ දරුවන් බඳවා ගැනීම සඳහා ඔබතුමා සූදානම් නම් මොන නිර්ණායකද ඔබතුමාලා ඒ සඳහා යොදාගන්නේ? එතනින් එහාට සමහරట్లాට උසස් පෙළ දක්වා වෙනත් විශේෂේශ්‍රයකින් අධ්‍යාපනය හැදෑරුවොත් දරුවට පුළුවන් අනාගතයේ යම් තැනකදී දකින්න සීමාවන් 3ක් තියෙනවා. විශේෂ 3ක් මත පදනම් වෙලා දකින්න පුළුවන්. ක්‍රීඩා පාසලකට ගියොත් යම් තැනකදී ඔහු සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් වුණොත් අනාගතයේ කොහොමද ඔබතුමා දරුවගේ නිශ්චය කරන්නේ? ඔව් කොහොමදයි. දැන් මේ පාසල සාමාන්‍ය පාසලක්. සාමාන්‍ය දැනට පවත්වන පාසලක්. ඒ පාසලේ විෂයමාලාවේ යා ඒ විෂයන්න තමයි ඉගෙන ගන්නෙ. ඊට අමතරව තමයි ක්‍රීඩා පාසල දෙර මේ දරුවෝ ක්‍රීඩාව ඉගෙන ගන්නෙ. එතන පෙළවර්ගයේ ළමයා පෙළවරු 6 සිට පුහුණුවීම් කරනවා. පාසල් කාලෙන් පස්සේ සවස්වරේ පුහුණුවීම් කරනවා. ඒ අනුව තමයි පන්ති එක පන්තියක් තමයි ආරම්භ වෙන්නේ 8 වන ශ්‍රේණියට. ඒ 8 වන ශ්‍රේණිය 9-10 මේ විදිහට ඉහළට යනවා. ඒ පන්තිල ඉගෙන දරුවන්ට ඒ ළමයි ක්‍රීඩාවට වැඩියෙන් නැඹුරු වෙන නිසා අනිකුත් ළමයි සමග තරංකාරී රටාවේදී එයාට මේ ක්‍රීඩාවට වැඩි කාලයක් යොදවන නිසා තමන්ගේ විභාගයේදී සමහර විට අර දරුවන්ගේ දක්ෂතා දක්වන්න බැරි වෙන්න පුළුවන්. ඒ දක්ෂතාවයේ ප්‍රශ්නේ නෙමෙයි, මෙයාට තියෙන කාලය සහ මේ කැපකිරීම නිසා. ඒ නිසා දැනට මේ සඳහා අලු අධ්‍යාපන අමාත්‍යතුමා සහ ක්‍රීඩා අමාත්‍යතුමාලා සහභාගීත්වයෙන් එතුමන්ලගේ යෝජනාවක් අනුව
මේ අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා විශේෂම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැඩසටහන් කීපයක් හදලා සකස් කරලා තියෙනවා විශ්වවිද්‍යාලත් සමඟ කතා කරලා මේ මේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා විශේෂයෙන්ම NVQ යටතේ මේ දරුවන්ට අර හා සමගාමීව සමංගේ උසස් පෙළ කරලා නැත්නම් උසස් පෙළ කරන්න සාමාන්‍ය පෙළ සමත් නැත්නම් සාමාන්‍ය පෙළට සමර්ථ වෙන ෆවුන්ඩේෂන් කෝස් එක පදනම් පාඨමාලාවක් කරලා මේ දරුවන් ඒ සමගාමීව යන වැඩසටහන් කීපයක් ඊට අනුබද්ධිත ආයතනත් සමග කතා කරලා දැනට කරගෙන ජාතික ආධුනිකත්ව මණ්ඩලය VTI ඒ වගේ ආයතනත් එක්ක තාක්ෂණ ආයතන මේ සමග සාකච්ඡා කරලා දැනටමත් පාඨමාලා පටන් අරගෙන කරගෙන යන්න සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා කියන්නේ ක්‍රීඩා සඳහා යොමු වෙන දරුවන්ට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනාගතය දකින්න පුළුවන් අඩිතාලමක් හදලා තියෙනවා. පැහැදිලිවම. අපි වෛද්‍යතුමනේ මේ ඔබතුමා ළඟට එනවා දැන් සමහර වෙලාවට දෙමව්පියන් කියන කාරණාවක් තමයි මේක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි දරුවා ක්‍රීඩා කරන එක. නැත්තම් ක්‍රීඩාවකට යොමු වෙන එක. නැත්තම් පාසලේ නිවාසාන්තර ක්‍රීඩාවලියක් තියෙනවා නම් දෙමව්පියෝ කියන කාරණාවක් තමයි අතපය කඩා ගන්න ඕන ඔන්න ගෙදරට වෙලා ඉන්න කියන කාරණේ. සමහර වෙලාවට සමස්ත ලංකා පළාත් තරඟ වලට දරුවන් යොමු වෙන්න තියෙන ප්‍රවණතාවේ අඩුයි. මොකක්ද ඇත්තටම චින්තනමය වෙන වශයෙන් වෙන්න ඕන දෙමව්පියන්ගේ වෙන සමහරලාට මේ වෙනකොට අපේ රටේ දියවැඩියාව නැත්නම් බෝ නොවන රෝගවලින් දරුවෝ සෑහෙන්න පෙළනවා. සමහරලාට අඩු වයස තුල අර හෘදයාභාග වගේ දේවල් වැළඳෙනවා. මොකද්ද දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩේ දරුවන් ක්‍රීඩාවට යොමු නොකරනවා නම් යොමු කරන්න ඕන කියන තැනදී? ඔකම තමයි කියන්නේ. නැත්තරම අද රටේ දරුවන්ගේ සෞඛ්‍ය ශීඝ්‍රයෙන් පිරිහිලා යන ඇත්තටම ඒගොල්ලන්ගේ දිනපතා චර්යා රටාවේ වෙනසක් ලොකු වෙනසක් ඇති නොකරතින් අපිට ලෙඩ්ඩු ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඒතර අධ්‍යාපන සහතිකයක් ගන්න පුළුවන්. හැබැයි අවුරුදු 40 50දී මිනිස්සයා මැරිලා යන්න පුළුවන්. ඉතින් එහෙම මිනිහෙක් නෙවෙයි අපිට හදන්න ඕන. අපිට හදන්න ඕන කාර්යක්ෂම පුරවැසියෙක්. ඒතර කාර්යක්ෂම පුරවැසියෙක් හදාමේ කාර්යාවලියේ පාසල තුල තමයි පටන් ගන්න. දයවණ්ඩාර මහත්මයාත් කිව්වා වගේ ඇත්තටම මෙතනදී අපි ක්‍රම දෙකකට මේ ළමයට පහසුකම් සලසන්න බලාපොරොත්තු වෙන එකක් තමයි ඇත්තටම ළමයා ක්‍රීඩාවේ යෙදෙනවා නම් ක්‍රීඩාව වෙදෙන දක්ෂ දරුවෙක් නම් ඒ දරුවට අනාගතයට යන්න පුළුවන් මාර්ගයක් සකසමින් තියෙනවා. ඒ දැන් කිව්වා වගේම එතකොට පාසල් තියෙන අපේ ක්‍රීඩා පාසල්වල තියෙන ක්‍රීඩා පාසල්වල අධ්‍යාපනය කරන ළමයා ඒ ළමයට ඕ ලෙවල් ෆේල් නම් නැත්නම් ඒ ලෙවල් ෆේල් නම් එයාට යන්න මාර්ගයක් තියෙනවා. අර නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන් එකක්. එතකොට ඒක හදන්න ඒක දැනට ඇත්තටම සාමාන්‍යයෙන් අපි ක්‍රීඩාවට සම්බන්ධ වෘත්තියන් දෙකකට විතරයි අපි හදලා තියෙන්නේ නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන්. අපි අඳුනගෙන තියෙනවා වෘත්තීන් 20ක් විතර. එතකොට ඒ වෘත්තීන් 20 එළමෙට යන්න පුළුවන්. සමහර වෙලාවට මම දන්නවා මම මොකද මැදිහත් වුණා අපි හැදුවා ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් කියලා. එතකොට එයා තමයි ෆිට්නස් ට්‍රේනර්. එයා අපි ලබන වැටුපට වඩා 3-4 ගුණයක් වැටුපක් පිටරට ගිහිල්ලා ලබනවා. ඉතින් ඒ නිසා ළමයා කවදාකවත් ක්‍රීඩාව නිසා අනාථ වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒ ළමයාගේ දක්ෂතාවයක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඉගෙනගෙන යන්න පුළුවන් මාර්ගයක් අපි ඒ ඔස්සේ හදනවා. ඊට අමතරව ඒ දක්ෂතාවය දන්න සමහර වෙලාවට ක්‍රීඩා කටයුතු නිසා තමයි අධ්‍යාපන අඩපණ වෙලා මට අර දයබණ්ඩාර මැතිතුමා කිව්වා වගේ ඒ පියවරින් පියවරට ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයක වුණත් එයාට උසස් පෙළ හදාරන්න පුළුවන්. දැනටත් ක්‍රමවේදයක් තියෙන ක්‍රීඩාවේ දක්ෂ දරුවෝ යම් ප්‍රමාණයකට අධ්‍යාපන පොදු සංස්කෘපත් උසස් පෙළ විභාගේ පාස් වුණාට පස්සේ යම් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට විශේෂම ජවදපුර විශ්වවිද්‍යාලය සහ සබර්ගම විශ්වවිද්‍යාලය ළමයි ගන්නවා. එතකොට ඒ ජාතික සහ ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වපු දරුවෝ තමයි එහෙම මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට ඒවායි ක්‍රීඩාවේ දක්ෂතාව දක්වපු ඒ වගේ දරුවන්ට ඒ අධ්‍යාපන අවස්ථාව දුන්නත් අපි ඉස්සරහට බලාපොරොත්තු ඒ ළමයි ඇත්තටම තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ක්‍රීඩාවට විශාල සේවයක් කරයි කියලා. ඊට අමතරව තව එක කාරණයක් කියනවනම් අපි කිව්වාගේ අර විශ්වාස අධ්‍යාපනයේදී කියන විශ්වවිද්‍යාලයට යනකොට ලකුණක් දෙනකොට විතරක් නෙවෙයි අර දයවණ්ඩාර මහත්මයා කියාගෙන ආවා ඇත්තටම අපි ෆිසිකල් ෆිට්නස් ශාරීරික යෝග්‍යතාවය කියන දෙයට දිගටම අපි ලකුණු දීමේ ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරමින් පවතිනවා. එතකොට එයාගේ තමන්ගේ අපේ මේ අපේ පොතේ ඒගොල්ලන්ගේ නැත්තම් අපේ ප්‍රගති වාර්තාවට ලකුණු දී යනකොට අපි අන්තිමටම එළම ඉස්කෝලෙන් අයින් වෙනකොට එළමගේ තියෙන ෆිට්නස් ලෙවල් එක අනුව අතර අපි
ප්‍රවෘත්තිකංශයට නැත්නම් රාජ්‍යංශයට අපිට යෝජනාක් ඉදිරිපත් වීම පාචනා ඒගොල්ලෝ ෆිට්නස් ලෙවල් එක අතුල ලකුණක් දෙන්න කියලා. ඒක රජයේ රස්සා නැත්නම් ප්‍රවෘත්තිකංශයේ රස්සා දෙනකොට එළමයට අවස්ථාවක් ලැබෙන එක නිසා අම අනාථ වෙන්නේ නැහැ ක්‍රීඩා කරලා. නෑ දැන් ඔබතුමා ওই සඳහා ওই කාරණා සඳහන් කරාට දැන් ඇත්තටම භාවිතාව තුල අපේ රටේ එහෙම තියනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. දයාබණ්ඩාර මහත්මයා පහුගිය කාල තුල මාධ්‍ය වාර්තා කළා ආසියානු තරඟ ජයග්‍රහණ කරපුවයි තාම බණ්ඩාරව ලීක්ස් ගලවනවා. ඔලිම්පික් සිහින බොඳ වුණේ ඇයි කියද? ඔය ආකල්පේ දරුව ළඟට ගෙපුවාම දෙමෝපියන් ළඟට ගෙපුවාම දෙමෝපියන් ජීවිතේ රායේ ඉවන්නේ නැහැ නේ ස්කෝරේට. දැන් ක්‍රීඩා කරන්න අනෙක් පැත්තෙන් සමහර අවස්ථාවල වාර්තා වුණා කරන්නම දෙයක් නැතුව ක්‍රීඩා කරලා ඉස්සරහටම ගිහලා මාළු විකුණනවා. එහෙම චිත්‍රයක් සමාජය තුල තියෙද්දී දැන් කොච්චර අපි මෙහෙම කිව්වත් දෙමෝපියන් දරුවන් ක්‍රීඩාවට යොමු කරන්නේ නැහැ. නිශ්චිතව ඔබතුමාලගේ තියෙන වැඩපිළිවෙල මොකද්ද? බයෝ කළොත් යන්න පුළුවන් මෙතෙන්ද? අනෙක් දෙයක් කළොත් යන්න පුළුවන් මෙතෙන්ද? ආර්ට්ස් කරොත් දැන් තාක්ෂණවේදී හරහා නිශ්චිත ස්ථානගත වීමක් හඳුන්වලා දීලා තියෙනවා. ක්‍රීඩා කරොත් යන්න පුළුවන් මෙන්න මෙතෙන්ද කියලා නිවැරදි පාරක් පාසල් අධ්‍යාපන තුරදීම නිර්මාණය කරන්න ඔබතුමාලගේ සූදානම් නැද්ද? පාසල් අධ්‍යාපනයෙන් ඒ ක්‍රීඩාව සඳහා සුවිශේෂ දරුවන් හඳුනා ගන්න පළවෙනි පියවර තමයි මේ ක්‍රීඩා පාසල් ඒ ක්‍රීඩා පාසල් පිටවල තියෙන දිස්ත්‍රික්කයට එක බැගින්. ඒතර ඒ ඒ ඒ එකට අමතරව තවත් පාසල් සමහර විට දෙකක් තියෙන පුළුවන් පිරිමි සහ බාලක බාලිකා විසියට සහ විශේෂ අවස්ථා සඳහා. ඒතර මේ පාසල් වලට ඒ දිස්ත්‍රික්කයේ දරුවෝ ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඒ පාසලේම අනුන්ලා දීලා තියෙන සුවිශේෂ ක්‍රීඩාවක්. සංවර්ධන කරන ක්‍රීඩාන ඔක්කොම يعني මල්ල ක්‍රීඩා සියලුම පාසල් වල පොදු කාරණය. ඊට අමතරව සුවිශේෂ ක්‍රීඩාවක් සංවර්ධනය කරන එක එක පාසලක තනක බොක්සිං වෙන්න පුළුවන්. තව එක ක්‍රිකට් දැන් සූර්යා ක්‍රිකට් පාසලක් ආරම්භ වෙනවා. දැන් මල්ල ක්‍රීඩා සඳහාම සුවිශේෂීව ආරම්භ වෙනවා මහින්ද රාජපක්ෂ විද්‍යාලය අලුතෙන්. මුරුන්කන් විද්‍යාලයේ ආරම්භ වෙනවා පාපන්දු. ඒ වගේ ඒ ප්‍රදේශයත් එක්ක අඳුනගත්තා. ඒ ළමයෙකුට ඕන දෙවෙනි ඕනම දක්ෂ ළමයෙකුට වෙනත් ක්‍රීඩා පාසලක හිටියත් වෙන පාසලක හිටියත් ඒ දක්ෂතාව තියෙන පාසලට යන්න පුළුවන් එයාට. හරි. දැන් ඔබතුමා ඔව් දැන් ඔබතුමා කියන කාරණේ පැහැදිලි. දැන් ඔබතුමා කියන කාරණේ ඒ අවශ්‍යතාව තියෙන දරුවන්ට යන්න පුළුවන්. හරි. දැන් අපේ රටේ අධ්‍යාපන ශිෂ්‍යව තුල ගත්තොත් අපේ රටේ අධ්‍යාපනයේ කඩේමෙන් එහාට යනකොට ඉස්සරහට යනකොට අපිට පේනවා ඈත මොකද්ද කොතනද දරුවා අධ්‍යාපන හදාරන ප්‍රමාණය අනුව ස්ථානගත වෙන්නේ. ඒ තමයි. ක්‍රීඩාව හදාරගෙන යද්දි කොතනද දරුවට නිශ්චිතව ස්ථානගත වෙන්න පුළුවන් කියලා කොතනද අපිට ඉලක්ක තියෙන්නේ? ඒ සඳහා මම කියපුව දැන් අර ක්‍රීඩා පාසලෙන් බිහි වෙන ඒ ක්‍රීඩා සඳහා විශේෂ දරුවනොත් අනිකුත් පාසල් පද්ධතියේ ඉන්න ක්‍රීඩා සඳහා විශේෂ ඒ විෂයක් විතර හදාරගෙන ඉස්සරහට යන දරුවන්ටත් මේ අපි දැන් මුලින් කතා කරපු මෙතුමා දැන් හඳුන්වලා දුන්න NVQ හරහා ඔකේෂනල් এডুকেෂන් සම්බන්ධයෙන් වෘත්තීය පාඨමාලා හඳුන්වලා දීලා තියෙනවා. ඒ වෘත්තීය පාඨමාලා හරහා ඒගොල්ලන්ගේ ලෙවල්ස් හදලා තියෙනවා 4 5 6 විතර විශ්වවිද්‍යාල මට්ටමට. විශේෂයෙන්ම ක්‍රීඩා මාත්‍යංශ රටේ ක්‍රීඩා විද්‍යායතනයේ විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරන්න මූලික කටයුතු දැනටත් සාකච්ඡා කරලා කරගෙන යනවා ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒතර ක්‍රීඩා විශ්වවිද්‍යාලයක තියෙන පාඨමාලාවක ආරම්භ වෙනවා. ඒ පාඨමාලා ක්‍රීඩා විශ්වවිද්‍යාල මට්ටම නේද කියන්නේ මම දැන් තරමෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් මට්ටමට එහෙම කොහොම වුණත් ඉහළ පාඨමාලා සඳහා ඒ පාඨමාලාවට ඇතුළත් කර ගැනීම අනිකුත් විශ්වවිද්‍යාලවල තියෙන පාඨමාලා වගේ මේ ක්‍රීඩා සඳහා සුවිශේෂ දරුවන්ට ඒට අවතීර්ණ වෙලා පාඨමාලා විශ්වවිද්‍යාල උපාධියක් දක්වා යන්න පුළුවන්. කොයි කාලේ විශ්වවිද්‍යාල දැන්ටත් කැලණිය විශ්වවිද්‍යාලයේ එහෙම පාඨමාලා තියෙනවා. සබ්‍රගමුව තියෙනවා. ජවදපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා. මේ පාඨමාලා දැන්ටත් උපාධි පාඨමාලා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. ක්‍රීඩා විශ්වවිද්‍යාල කොයි කාලේද ආරම්භ කරන්න යෝජනා වෙන්නේ තියෙන්නේ? දැන්ට ඒක නම් ක්‍රීඩා අමාත්‍යංශයේ දැන් හැකියි ඉක්මනින් ඇත්තට මේක පටන් ගන්න දැනට මූලික කටයුතු ස්ථාන අඳුරා ගැනීම තමයි දැන් මේ අවස්ථාව වෙන්නේ. දැනටමත් ඇත්තටම මේගොල්ලන්ගේ විශ්වවිද්‍යාලය හදලා තියෙන්නේ. තවත් විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වෙලා මූලික අධ්‍යයනයේ වැඩ පටන් ගන්න ඉක්මනින්ම කටයුතු කරමින් ඉන්නේ. ඔව් මේ දයාබණ්ඩාර මහත්මනේ දැන් අර ප්‍රශ්නෙට මට අතුරු ප්‍රශ්නයක්. දැන් ඔබතුමාලා මේ දරුවට ක්‍රීඩා පාසලට එන්න කියලා නැත්නම් ක්‍රීඩා කටයුතු කරගෙන ගෙන්න ගිහලා ඔබතුමාලා NVQ ලෙවල් එකේ දරුවා ස්ථානගත කරලා එතනින් එහාට යන්න හදපුවාම සමහරවිට ක්‍රීඩා කරගෙන යන ශේෂු වෙන්නේ නෙවෙයි ඔහුට ආපහු හැරෙන්න වෙනවා මගදී. ඔව් අපි දන්න කාරණා තමයි දැන් ඔබතුමාම සඳහන් කළා ක්‍රීඩා උගන්වන්න ගුරුවරුන් ඉන්නවා පාසල් තුල. උපාධිය ලබා ගන්නයි තමයි ගිහිල්ලවල ක්‍රීඩා උගන්වන්න සෞඛ්‍ය උගන්වන්න දාන්නේ. හැබැයි අර ක්‍රීඩාවෙන් ඉස්සරහට ආපු අය එතෙන් ස්ථානගත කරන්නේ නැහැ. එහෙම නැත්නම් ජාතික මට්ටමේ තියෙන ක්‍රීඩා ආයතන ටිකට උගන්වන පුහුණු කරුවා විදිහට උන් බඳව ගන්න උන්ට එහෙම ඉලක්කයක් නැහැ. සූදානමක් නැද්ද මේ පිළිබඳව විරසක් කරන්න පරිවර්තනයක ක්‍රීඩා විශ්ව උගන්වන්න ක්‍රීඩාවෙන් ඉස්සරහට එන දරුවෝ ටික බඳව ගන්න.
යෝජනාවක් කරන සූදානමක් දැනට සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනයේ විශේෂය තියෙන්නේ උසස් පෙළට නැහැ දැනට තියෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා ඒ නිසා එම පාන්තිවල ඉගැන්වීම සඳහා බඳවාගෙන තියෙන්නේ විද්‍යාපීඨ ශික්ෂණ ඩිප්ලෝමා ධාරීන් එම ගුරුවරු බඳවා ගැනීම සඳහා තියෙන ක්‍රමවේදය තමයි පොදුවේ විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම ක්‍රමවේදය තමයි දැනට භාවිත වෙන්නේ එතනදී ක්‍රීඩා විශේෂ සඳහා තියෙන එයාගේ දායකත්වය බලපානවා අර එතනටත් අපි අර කියපු සමස්ත ලංකා ක්‍රීඩා තරඟාවලිය සහ ජාතික මට්ටමේ තරඟාවලියෙන් බිහි වෙන දරුවන්ට ඒ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාවක් තියෙනවා ඒ හරහා ඒකට ඉල්ලුම් කරන්න. ඒ ප්‍රවේශ මාර්ග වැඩි දියුණු කරන එක තමයි මේකේ විශේෂ කාර්යභාරය වෙන්නේ. ඔව් වෛද්‍යතුමනේ මෙහෙම ප්‍රවේශ මාර්ග වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තරම ශේෂ්ත්‍රය තුල නැද්ද? හඳුන ගන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම හඳුන ගන්න ඕනේ. මොකද මේ විශේෂයෙන්ම අපි ක්‍රීඩාව කියලා අපි දැන් ක්‍රීඩාව 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 කිව්වට ඇත්තටම ක්‍රීඩාව තුලින් ලැබෙන ප්‍රතිඵල දෙකක් තියෙනවානේ ක්‍රීඩාව තුලින් අපිට ජයග්‍රහණ ලැබෙනවා ඒක ක්‍රීඩාව තුලින් ශාරීරිකව සහ මානසිකව නිරෝගී පුරවැසියෙක් ලැබෙනවා කාර්යක්ෂම අපිට ජනතාවක් හදාගන්න පුළුවන් අපි අමතක කරන කාරණේ ඕක තමයි දැන් අපි ඒ ලැබෙන අතුරු ප්‍රතිඵල අපි ගණනය කියලා කොහෙවත් නැහැ තියෙන්නේ විශ්වවිද්‍යාලයට යන්න හැකියාවක් ළමයට ලැබෙනද රස්සාවක් ලැබෙනද කියන එක විතරයි මේකෙන් ලොකු දෙයක් ඇත්තටම කිව්වට දැන් ඔය ශාරීරික හා සෞඛ්‍ය කියන පාඩමේ ඇත්තටම තියෙන පාඩමක් ඉරියව් පාලනය කියලා. ඔය ඉරියව් පාලනය පාඩම හදීමේදී මම උදව් කරා. ඉතින් එතනදී තියෙන්නේ ඇත්තටම මිනිස් ළමයින්ගේ ඇත්තටම ළමයින්ගේ 95% විතර කොන්ද ඇදයි. ඇත්තටම මම කිව්වේ ඇත්තටම ශාරීරික හා සෞඛ්‍ය පාඩමේ තියෙන පාඩමක් ග්‍රේඩ් 6 to ග්‍රේඩ් 10 එනනම් ළමයින්ගේ නිවැරදි ඉරියව් පාලනය කියලා. ඒ පාඩම දාලම තියෙන්නේ ඇත්තටම ළමයින්ගේ අපේ රටේ ළමයින්ගේ විශේෂයෙන්ම 95% විතර කොන්ද ඇදයි. ඉතින් දැන් මේ නිරෝගී ළමෙක් නෙවෙයි අන්තිමට ඉන්නේ. ඉතින් ඇත්තටම පාඩම උගන්වන එක නෙවෙයි ඇත්තටම ප්‍රායෝගිකව මේ දේවල් කරමින් තමයි ඇත්තටම අපි නිරෝගී ජනතාවක් හදාගන්න පුළුවන් නිසා අපි අපිට අධ්‍යාපනයේදී සහ ක්‍රීඩාවේදී ලැබෙන සහතිකය නෙවෙයි වැදගත් වෙන්නේ අතර මේකින් ලැබෙන නිරෝගීකම සහ සමාජයට යහපත් නිරෝගී පුරවැසිය බීගෙන තමයි වැදගත් වෙන්නේ කොච්චර මේ ඉගෙන ගත්තත් කොච්චර උපාධි ගත්තත් කොච්චර දේවල් කළත් සමහර වෙලාවට ඒ දේවල් ප්‍රායෝගිකව මේ මහ පොළවේ සිද්ධ කරන්න නිරෝගීමත්ව ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි ක්‍රීඩාවට යොමු වීමේ අත්‍යවශ්‍යතාවය වෛතුම සඳහන් කරන්නේ. දයබණ්ඩාර මහත්මනේ දැන් අවසන් වශයෙන් ඔබතුමා චක්‍රලේඛ නිකුත් කරන සූදානම් ගෙනවා. මොකද්ද මේ චක්‍රලේඛ අන්තර්ගත? ඇයි මේ චක්‍රලේඛ හදිස්සියේ නිකුත් කරන්නේ? ඔව්. අපි මේ සඳහා ක්‍රීඩා ආරම්භ කිරීම සඳහා දිගින් දිගටම ඉල්ලීම් කරා. නමුත් මේ තව පවත්න තත්ත්වයක සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි ඒකේ වගකීම තියෙන්නේ මේ සම්බන්ධයෙන් කොහොම සමාජයත් එක්ක ගලපන්නේ කියන එක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට ලැබිලා තියෙනවා නිර්දේශ ක්‍රීඩා කරන්න ඕනේ මට්ටම මොකක්ද කියන එක. ඒ චයි අදාළ උපදෙස් අපිට නිකුත් කරලා තියෙන්නේ මේ පාර්ශ්වරින්ද කියන්නේ පසුගිය සිකුරාදා අපිට ඇත්තටම තාම ලිඛිතව ඒ කාරණේ ලැබුණෙත් නෑ. අපි මෙතුමා වෛද්‍යතුමාගේ හැමගින් තමයි මේ වෙනවත් ක්‍රමයකින් අපි ගෙන්න ගත්ත ඒ අරගෙන මේ කතා කරන්නේ. ඒ නිසා මේ තමයි දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය මේ වෙලාවේ. දැන් අපිට දීලා තියෙන නිර්දේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශාල වශයෙන් මේ පිළිබඳ සොයාලා බලලා දෙන්න පුළුවන් උපරිම සහාය තමයි මම හිතන්නේ මේ වෙලාවේ දීලා තියෙන්නේ. නමුත් ඒක කොයි හදිස්සිය වෙනස් වෙන්න පුළුවන් ඕනම වෙලාවක මේ පවත්නා තත්ත්වයන් තුළ. ඊට යටත්ව අපිට දීලා තියෙනවා දරුවෝ අනිවාර්යයෙන්ම දවසට පැය භාගයක් ශාරීරික ක්‍රියාකාරකම් වල යොදවන්න කියන එක. ඒ සඳහා ඒගොල්ලෝ දුරස්ථභාවය ආරක්ෂා කරන විදිහට සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමේද පාවිච්චි කරලා විශේෂයෙන්ම එතනදි යෝජනා කරනවා එලිමහනේ තමයි මේක වඩා සුදුසු. නමුත් වෙන් වෙන් වශයෙන් ගන්න නිසා අතුලත කරනවා නම් මෙහෙමයි කියලා අපිට දීලා තියෙනවා කාණ්ඩ හතරක්. ඒ කාණ්ඩ හතරේ තියෙනවා අවදානම අඩු, මධ්‍ය අවදානම්, ඊට ඉහළ අවදානම් සහිත සහ අධි අවදානම් කියලා. ඒ කාණ්ඩ හතරෙන් මේ වෙනකොටත් ඒ උපදෙස් අපි යවලා තියෙනවා සියලුම පළාත් කලාප පාසල් වලට යවලා තියෙන ඒගොල්ලෝ දැනුවත් වෙලා ඉන්නේ. ඒ කාණ්ඩ හතරත් අපිට නැවැත්වුවා. ඊට පසු දෙවෙනි රැල්ලත් එක්ක මේක නවත්තලා තිබුණා. ඊට පස්සේ දැන් මේ ඊළඟ අවස්ථාවේදී කරන ඉල්ලීම් වල ප්‍රතිඵල විදිහට සහ ක්‍රීඩාමත්තුමා සහ සෞඛ්‍යමත්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවිදි සාකච්ඡාවේදී ප්‍රතිඵලයක් ද තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒකදී අපිට දීලා තියෙන්නේ මේ පසුගිය සිකුරාදා දුන්න උපදෙස් පත්‍රිකාවේ එක සහ දෙක කාණ්ඩ වල තරඟ පමණයි. ඒ කියන්නේ අර ඉහළ මධ්‍ය අවදානම සහ අධි අවදානම් ක්‍රීඩා කරන්න බෑ. අද මේ දෙකේදී සඳහන් වෙන්නේ ඒ දුරස්ථභාවය තියෙන වෙන්න පුළුවන්. නමුත් කන්ටැක්ට් එකිනෙකා ගැටෙන ක්‍රීඩා විශේෂයෙන්ම අපි උදාහරණයක් වශයෙන් ඉක්මනින් කියන්නම් එහෙම නැත්නම් විශේෂයෙන්ම අධි අවදානම් විදියට සැලකෙන්නේ මේ රග, කබඩි, බොක්සින්, රෙස්ලිම්, වූෂු, කරාටේ, වූෂු වල සඳා කියන කොටස කියන තරඟ කොටස තියෙන එක, කරාටේ වල කුමිත කියන කොටස, ජූඩෝ, ටයිකොන්ඩෝ වගේ තරඟ ඒවා එකිනෙකා ගැටෙනවා. ඊළඟ තමයි මධ්‍ය අවදානම් කණ්ඩායමට
ඒ කියන්නේ කණ්ඩායම් තුල දුරස්ථභාවය පවත්වා ගන්න පුළුවන්. ඒක ටිකක් පවත්වා ගන්න අමාරුයි. අන්න ඒ තරඟ සඳහා විශේෂයෙන් වොලිබෝල්, ත්‍රෝබෝල්, හෑන්ඩ්බෝල්, බේස්බෝල්, නෙට්බෝල් පාපන්දු වගේ වලත් මේ වෙලාවේදී සීමා පැනවිලා තියෙනවා. සීමා පැනවිලා තියෙනවා. ඒ චක්කලයේ ප්‍රකාරව ඔබ කටයුතු කරන්න කියලා ඔබට යෝජනා කරනවා මේ සියලු විදුහල්පතිවරුන්ට ඔබතුමා ලියුම් කරලා තියෙන්නේ. ඒ මත පදනම් වෙලා කටයුතු කරන්න විශේෂයෙන්ම දරුවන් ක්‍රීඩාවට යොමු කරන්න සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුර බිහි කරන්නන් පාසල තුලම ඒ සඳහා දරුවන් අනුගත වෙන්න ඕනේ. ඒ යෝජනාව තමයි අද හත්වෙනි පැය අවසානයේ ඔබට කරන්න තියෙන්නේ. වෛද්‍ය ලාල් ලේකනායකතුමන්ද ක්‍රීඩා වෛද්‍ය ආයතන අධ්‍යක්ෂ ජනරල් තුමන්ද මෙහිමසුති ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම අධ්‍යාපන අධ්‍යක්ෂ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යාපන අමාත්‍යංශ දය බණ්ඩාර මැතිතුමනි ආයුබෝවන් ඔබතුමන්ට. ටිකක් ගැඹුරු මාතෘකාවක් තව පුළුල් පරාසයක විහිදෙන මාතෘකාවක් තව දවසක මුණ ගැහිලා අපි කතා කරමු. විශේෂයෙන්ම ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් සහ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් අපි හත්වෙනි පැය ඉදිරියේදීත් වෙන කරන්න සමුගන්න අවශ්‍යයි. යළි මුණ ගැහිමේ හිටෝදී 7:00 7:00 පැයයි. අයිබෝවන්.